සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. උදා වූ නත්තලට ජනපති හා අගමැතිගෙන් සුබ පැතුම්. කුඩාවැල්ල දීවර වරායේ වෙඩි තැබීමෙන් හතර දෙනෙකු මරුට. විමර්ශනවලට පොලිස් කණ්ඩායම් 11ක්. දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි. දැඩි සුළං හා අකුණු අවදානමත් එලෙසමයි. ලොව පුරා කිතුනුවන් ප්‍රීතියෙන් නත්තල සැමරීමට එක් වෙයි. මධ්‍යම රාත්‍රියේ දෙව්මැදුර තුලින් නැගුණු සීනු හඩ මැදේ උදා වූ අශ්‍රීමත් නත්තල සැමරීමට ලෝකවාසීන් සමග ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ද එක්ව සිටිනවා. නතාලය යන ලතින් වචනෙන් විකාශනය වී ඇති නත්තල යන වචනේ අරුත වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිසත් පවගෙන මරිය තුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සුරලොවත් මනුලොවත් යාකල සාමයේ කුමරු වන ජේසුස් සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍ය වන නත්තල තුල ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම, පරිත්‍යාගය, අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩයත් ගැබ්ව තිබෙනවා. නත්තල වෙනුවෙන් ප්‍රධාන දේව මෙහෙය අගරතගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පයාගල මීසමේ උතුරු පයාගල ශාන්ත ජෝෂප් දේවස්ථානයේදී පැවැත්වුණා. බැතිමතුන් අති විශාල පිරිසක් ප්‍රධාන දේව මෙහෙට එක්ව සිටියා. අපට ලැබෙන හැම දරුවෙක්ම දේව ආශිර්වාදයේ නිමක් නැති අත්දැකීමක්. ඒ දරුවන්ව ආදරයෙන් කරුණාවෙන් යහමඟ ගන්වමින් විශේෂයෙන්ම ධර්මයට ආගමට අනුව හදා වඩා ගන්නට උත්සාහ කළොත් ඒ දරුවන් ජීවිතයේ ජයග්‍රහණ ලබා ගන්නේවා අපිට මේයි කියලා කියන්නට බැරි තරම්. ඒ හැම දරුවෙක්වම මරියතුමී හා ජුසේතුමා වගේ ආරක්ෂා කරලා ආදරයෙන් බාරගෙන ඒ හැම දරුවෙකුගේම තමන්ට ආවේණික හැකියාවන් දියුණු කරගෙන සමාජයටත් මුළු මිනිස් සංහතියටත් ආශිර්වාදයක් වෙන දෙන කෙනෙක් කරන්නට දෙමව්පියෝ කැප වෙන්නට ඕනි. ඔබ සියලු දෙනාටම සුබ නත්තල් මංගල්‍යයක් සහ වාසනාවන්ත අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ස්වාධීන රූපවාහිනී සේවයද මධ්‍යම රාත්‍රියේ දේව මෙහයන් ජනතාව වෙත ගෙනීමට එක්ුණා. ඒ අනුව මේ ගමුව කුරණ ශාන්තාන දේවස්ථානයේ පැවති කතෝලික දේවමෙහය අද උදෑසන ප්‍රචාරය කෙරුණා. මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි දේවමෙහය පැවැත්වුණේ. බොරැල්ල ශාන්ත ලූක් දේවස්ථානයේදී දේවමෙහය පැවැත්වුණේ නිරෝෂන් ද මෙල් පියතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම ක්‍රිස්තියානි දේවමෙහය ඊයේ මැතිම රාත්‍රියේදී ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය කෙරුණා. සමස්ත ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තු වලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරඹුම අද දිනේ සනිටුහන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. නත්තල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කරන්නේ. ජේසු සමිදානන් සිය ජීවන සමය මුළුල්ලේ භාවිත කළේ ප්‍රේමයෙන් උතුරා යන වදන් සමුදායක්. උන්වහන්සේ කතා කළේ දේවරයන්, වඩුවන්, ගොවියන් වැනි සාමාන්‍ය මිනිසුන්ටයි. නත්තල යනු මෙබඳු උත්තුංග දැක්මක් සහිත උතුමකුගේ අපරිමිත ගුණ සමුදාය යලි සිහිපත් කරන සමය බව ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කරනවා. උන්වහන්සේගේ අදිෂ්ඨානයන් සඵල කිරීමට අදිෂ්ඨාන කරගත යුතු කාලය මේ බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. සියලු කිතුණු ජනතාවට ප්‍රීතිමත් නත්තලක් වේවායි ජනාධිපතිතුමා සුභාශිංසන එක් කරනවා. නත්තල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයක් බවයි.
සියලු ශ්‍රී ලාංකිකයන් කුල භාෂා ભેද අතහැර සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ හැගීමෙන් ක්‍රියා කිරීමට මෙය හොඳම කාලය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජේසු පිළිදානන් ගෙන එන ප්‍රීතිය හා සාමය සියලු දෙනාට හිමි වේවායි අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් මෙක් කරනවා. ජේසුස් වහන්සේගේ වතන් පොතකට පමණක් සීමා වූ දෙයක් පමණක් නොව සැබෑ පරිවර්තනයක් පැමිණීමේ බලාපොරොත්තුව කරාගෙන යන බව නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම මෙනෙහි කිරීමට නත්තලට වඩා හොඳ කාලයක් තවත් නැති බව එම පණිවුඩයේ සඳහන්. සත්‍යයේ පිහිටා වැඩ කිරීමේ වැදගත්කම සහ කුහක කමින් හා දෙබිඩි මනසකින් තොරව ප්‍රේමයේ සැබෑ බලය අපේ මාර්ගෝපදේශය කර ගැනීමටද මෙය හොඳම කාලයයි. සියලු කිතුනු බැතිමතුන් හට ප්‍රීතිමත් නත්තලක් වේවායි විපක්ෂ නායකවරයා සුබ පතනවා. තංගල්ල වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් ද ඒ සඳහා එක්ව සිටින බවයි පොලිසිය සඳහන් කළේ. තංගල්ල කුඩාවැල්ල දිවරවරායේ අද උදැසන සිදු වූ වෙඩිතැබීමකින් හතර දෙනෙකු මිය ගියා. තවත් අට දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර ඉන් එක්කයෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු T56 ගිනිඅවියකින් හා පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම් සිදු කරති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසු පුද්ගලයන් දෙදෙනෙකු හා 23 හැවිරිදි හා 37 හැවිරිදි වියේ පසු පුද්ගලයන් දෙදෙනෙකුයි. පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා යෙද වූ පොලිස් කණ්ඩායම් මේ වන විටත් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. T56 වර්ගයේ ගිනි අවියකුත් ඒ වගේම පිස්තෝල අවියකුත් භාවිතා කරලා තිබුණා. මේ වන විට තංගල්ල රෝහලේ මృత ශරීර තුනකුත් ඒ වගේම නාකුළුගමුව රෝහලේ මృత ශරීර එකකුත් තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සිදු කිරීමට නියමිතයි. තුවාලකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙක් තංගල්ල රෝහලේ තවත් එක් තුවාලකරුවෙක් මාතර රෝහලේ මේ වෙද්දි ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු වෙනවා. ඒ අනුව මේ වන විටත් කණ්ඩායම් 11ක් යොදවලා මේ විමර්ශන නොයෙකුත් පැතිකඩ ඔස්සේ සිදු වෙනවා. අනාවරණය වෙලා තියෙන්නේ ජීවර කටයුතු අතරදී දෙපිරිසක් අතර සිදු වුණු ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙන්නට ඇති බවට විමර්ශනයේදී සැක කරනවා. තවත් කරුණු ගණනාවක් ඔස්සේ මේ විමර්ශන කටයුතු සිදු වෙනවා. දීවරයින් දෙපිරිසක් අතර කාලයක සිට පැවති ආරවුලක් මෙම වෙඩිතැබීමට හේතු වී තිබවයි වාර්තා වන්නේ. උතුරු උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ජල ගැලීම් හේතුවෙන් විපතරපත් ජනතාවට සහන සැලසීම තවදුරටත් අඛණ්ඩව සිදුවනවා. දිවයිනේ මේ දිනවල තියෙන කාලගුණික තත්ත්වය ගත්තම උතුරු උතුරු මැද හා නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මීට අමතරව සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ විගුණ සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තමයි තියෙන්නේ. මධ්‍යම සබරගමු මාතර දිස්ත්‍රික්ක වල සාමාන්‍ය මිලිමීටර 100 දක්වා වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව යාපනයේ සහ මුලතිව වගේ දිස්ත්‍රික්ක වල මිලිමීටර 30 50 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. එතකොට මේ වර්ෂාවේ තියෙන වැඩි ලක්ෂණයක් තමයි තාවකාලිකව පද සුළං ඇති වෙන්න පුළුවන්. මොකද මේ වලාකුලේ තියෙනවා උඩු සුළං ධාරාවල් සහ යටි සුළං ධාරාවල්. මේ සුළං ධාරාවල් හේතු කොටගෙන ඒ අවට ප්‍රදේශයේ ගස්වල අතු පතු කඩා වැටීම් වහලවල් ගැලවී යාම මේ වගේ සංසිද්ධි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. අනික් කාරණේ තමයි අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුහුදේ කාලගුණය ගත්තොත් මඩකලපුව සිට තිරුකුණාමලයේ හරහා කංකසන්තුරේ හරහා උත්තරම දක්වාම තියෙන වෙළඹඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු හානෝ ගැඹුරු තීරවල සාමාන්‍ය වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වෙන්න පුළුවන් තැනින් තැන ගිගුරු සහිත වැසි පවතින විට සුළඟ తాවකාලිකව වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඊට අමතරව මුදු සීමාව තරම සලුවේමේ හැකියාවන් තියෙනවා. රාත්‍රී කාලයේදී මීගොමේ ඉඳන් කොළඹ හරහා මලපිටිය දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මොහොත් තීරවලත් කඩින් කඩ වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වෙන්න පුළුවන්. తాවකාලිකව තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න හැකියාවක් තියෙනවා. ප්‍රදේශ රැසක සිදු වූ ජල කැලීම් හේතුවෙන් පුද්ගලයන් 74 දහසකට ආසන්න පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටිනවා. මුලතිව් කිලිනොච්චි යාපනය ඇතුළු උතුරු පළාතේ අවතැන් වූ 11 දහසකට ආසන්න පිරිසක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා තිබෙනවා.
ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. රාජාංගනේ හා ඉරණමඩු යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. අයහපත් කාලගුණයෙන් උතුරු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වුණා. වැඩිම පිරිසක් අවතැන්ුණේ කිරණොච්චය දිස්ත්‍රික්කයේ. කිරණොච්චය සහ මුරතිව් දිස්ත්‍රික්කවල ගන් වතුර බැස යමින් පවතින බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා. එහෙත් ජලයෙන් නැටු ප්‍රදේශවල ජනතාව තවදුරටත් සුබසාධක මධ්‍යස්ථානවල රැඳී සිටිනවා. ඔවුන්ට පිසු ආහාර හා සෙසු පහසුකම් සැලසීමට රජය උපරිමයෙන් පියවරගෙන තිබෙනවා. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව සහන කටයුතු සඳහා ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර 57 වන සේනාංකයේ 573 වන බලසේනා මූලස්ථාන යටතේ රාජකාරී කරන 15 වන සිංහ රෙජිමේන්තුව ගන්වතුරට හසු වූ සිවිල් වැසියන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගත්තා. ඒ වඩකච්චි ගමනේ ගන්වතුරට ගසාගෙන යමින් සිටි සිවිල් වැසියන් දෙදෙනෙකුයි. ජලකැලමට කොටු වී සිටින පිරිස් බේරා ගැනීම සඳහා ගුවන් හමුදාවද හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් තවදුරටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ගුවනේ සිට ඔවුන් නිරීක්ෂණය කරමින් අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම ගුවන් හමුදාවේ ඉලක්කයයි. ඒ අනුව කිහිප දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට මෙවන විටත් හැකි වී තිබෙනවා. නාවික හමුදාවද තමන් සතු බෝට්ටු යොදා ගනිමින් විපතට පත් වූ වන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට එක්ව සිටිනවා. උතුරේ බොහෝ ප්‍රදේශවලට ගොඩබිම් මාර්ග ඔස්සේ ගමන් කිරීමට අපහසු වී තිබෙනවා. ජනාධිපතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳ ඉදිරියේදී අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දෙන බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පවසනවා. මකා දැමු බව කියන නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් හඬපට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. විමර්ශන පිළිබඳව පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. මේ විමර්ශන යට ගහන්න අවශ්‍ය කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ නිසා මේ හඬපට මම දැක්කා අද පුවත්පතක පළ වෙලා තියෙනවා. ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව එකඳු හඬපටයක්වත් නැහැ කියලා. ඒකට හේතුව මොකද්ද කියන එක මම ජනවාරි පළවෙනිදා දැනුවත් කරන්නම්. මේ හෙලිදරව්ව යට ගහන්න විමර්ශකයෝ විසින් පැහැදිලිවම කුමන්ත්‍රණයක් දියත් කරනවා කියන එක ඒ පිළිබඳව මම ගරු අධිකරණයට රහස් ප්‍රකාශයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නාමල් කුමාරගේ ජංගම දුරකථනය හොංකොං බලා රැගෙන ගියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙක්, ඒ වගේම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්. ජංගම දුරකථනයේ තිබිලා මකා දැමූ බව කියන හඬපට ගණනාවක් සොයා ගැනීමට හේදි හැකියාව ලැබුණා. හඬපට ඇතුළත් දත්ත ඒ ගබඩා කර පෙන් ඩ්‍රයිව් එක රැගෙන පැමිණියා. මකා දැමූ බව කියන සහ අනතුරුව සොයාගත් ඒ හඬපට මේ වෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒවා විශ්ලේෂණය කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මෙරට කාර්මික අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 7031.1ක් පමණ වුණා. එය මෙම වසරේ අදාළ කාලයේදී 7657 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 8.9%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. ආහාර පාන වර්ග හා දුම්කොළ, සත්ව ආහාර, රෙදිපිලි හා ඇඟලුම්, රබර් නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, ලෝහ හා මැටි ආශ්‍රිත නිෂ්පාදන මෙහිදී ප්‍රමුඛතාව ගනු ලබනවා. ඛනිජ හා වෙනත් අපනයන ශේෂ්ත්‍රයේද සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ අනුව අදාළ කාලය තුළ සමස්ත අපනයන ආදායම 5.1%කින් ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු තවත් මාතෘකා පිළිබඳ මහජන නියෝජිතයන් දැක්වූ අදහස් කිහිපයක් දැ අපිට දැන් බොහොම පැහැදිලිව පේනවා. නැවත වතාවක් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව පරණ පුරුදු ගමන එක්සත් ජාතික පක්ෂය යන්න සූදානම් වෙන බව. ලබා දුන් කැබිනට් ඇමති දූර සංඛ්‍යාවෙන් සෑහීමකට පත් වෙන්නේ නැතුව අද නැවත වතාවක් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටිනවා. තවත් කැබිනට් අමාත්‍ය දූර 4ක් හෝ 5ක් වැඩි කරන්නටයි කියලා. ජාතික ආණ්ඩුවක් ඉදිරියට දාගෙන ඇමති දූර සංඛ්‍යාව වැඩි කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි දැන් ආණ්ඩුවක් හදලා තියෙනවා. මේක එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පමණයි. ආයි සද්දන්න නැහැ.
දේශපාලන පක්ෂයක හවුල් නැහැ. අපි ඒ අයට කියලා තියෙන්නේ අපේ ආණ්ඩුවට එනවා නම් කෙලින්ම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෙන කියන එකයි අපි ඒ අයට කියලා තියෙන්නේ. මගේ පුද්ගලික මතය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලිකව අපේ ප්‍රතිපත්ති වලට අනුකූලව වැඩ කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට අපේ පක්ෂයට ආරාධනා කරලා අපේ පක්ෂ සමාජිකත්වයේ අරගෙන ඒ විදිහට ඉදිරියට යන එක විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය හා වැඩපිළිවෙල හදවතින්ම පිළිගන්නා මන්ත්‍රීවරු ටිකක් අපි අපේ පක්ෂයට බඳව ගන්න අවශ්‍යයි. පහුගිය අවුරුදු 3ක කාලේ දීපු කරදර හොඳටම ඇති. දැන් ගත්තනේ අරගෙන මං හිතන්නේ මේ මාස 4කට විතර අයවැයක් හදලා තියෙනවා. ඉතින් මාස 6ට අයවැයවල් හදලා මොන විදිහ කටයුත්තක් මේ රටට කරන්න හදනවද කියන එක ගැන අපිට හිතා ගන්න අමාරුයි. කැලේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහනේ. ඒගොල්ලෝ ඒගොල්ලොමයි. අමාත්‍යාංශේ නම වැඩක් වෙන්නේ නැහැ. හැබැයි වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගලා තිනවා. ඒක රාජ්‍යද, දිස්ත්‍රික්කද, නැත්නම් කැබිනට්ද, නන් කැබිනට්ද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම කෙනෙකුටම වැඩ කරන්න පුළුවන් අවස්ථාව සලසලා දීලා තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා රටේ සාමය ඇති කරන්න. අපි මේ බෙදිලා වෙන් වෙලා ඉඳලා අවශ්‍ය නැහැ. අපේ රටේ යහපත වෙනුවෙන්, ගමේ යහපත වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා යහපත් දේවල් වල නිරත වෙනවා නම් මේ රටේ සාමය ඇති වෙනවා, සෞභාග්‍යය ඇති වෙනවා. අනිවාර්යෙන් ආණ්ඩුවෙන් ලබාගත් ප්‍රතිපාදන අහෝසි කරා. ඒගොල්ලන් වැරදි කරලා තියෙනවා නම් ඒ දින 52 තුල විනය පරීක්ෂණ කරලා ඒ නිලධාරීන් අයින් කරන්න අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. වැලිකඩේ බන්ධනාගාර රැඳවුවෙකුට මත්පැන් රැගෙන ගිය බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුට එම රෝහලට හෝ බන්ධනාගාර ආශ්‍රිත කිසිදු වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව රාජකාරී කරන වෛද්‍යවරයෙකු රැදවුවෙකුට මත්පැන් රැගෙන ගිය බවට තොරතුරු හෙළි වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළා. අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විනය පරීක්ෂණයක් සිදු කරනවා. එම පරීක්ෂණය අවසන් කර නිර්දෝෂී භාවය ඔප්පුවන තෙක් මෙම තහනම ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. බන්ධනාගාරය තුළට ඖෂධවල සගවා මත්කුඩු රැගෙන ගිය ඖෂධ සංයෝජකයෙකුද ඊයේ අත්අඩංගුවට ගැනුණා. ජංගම දුරකථන හා පරිගණක භාවිතයෙන් සිදුවන අපරාධවල වර්ධනයක් සිදුව ඇති බව පොලිස්පති පූජි ජයසුන්දර මහතා පවසනවා. මෑත කාලය තුළ ජංගම දුරකථන හා පරිගණක භාවිතයෙන් අන්තර්ජාලය හරහා සිදු කරන අපරාධවල වර්ධනයක් අප රටේ පෙන්නුම් කරනවා. එමෙන්නම මේ අපරාධවල විඳිතයන් බවට පත්වන ප්‍රමාණයද යම් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. ඇතැම් පිරිස් හිතාමතාම අන්තර්ජාලය හරහා අපරාධවලට ගොදුරු වී ඇති අතර නොදැනුවත්වම විඳිත බවට පත් වූ පිරිස්ද සිටීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවත් කිය යුතුයි. අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පරිගණක අපරාධ අංශය ස්ථාපිත කර තියෙන අතරේ විමාංශය වෙතින් සිදු කරනු ලබන කාර්ය මහජනතාව සඳහා තවදුරටත් පුළුල් කිරීමට දිවයිනේ පළාත් නමේ ගනුපයක පිහිටවීමක් අපි ආරම්භ කළා. දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන හා ඩිජිටල් ව්‍යවහාරික විද්‍යා උප ඒකකය විවෘත කිරීම පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මාතර මැදවත ප්‍රදේශයේ එය පිහිටුවා තිබෙනවා. පරිගණක අපරාධ සෙවීමේ දෙවන මධ්‍යස්ථානයේ ලෙසයි මෙය පිහිටවනු ලැබුවේ. රුපියල් ලක්ෂ 60ක වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය ඔහු ළඟ තිබී සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මෝටර් රථයක් නතර කර පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම මද්‍රව්‍ය සොයා ගැනුණා. කැලණිය කොට්ටාස අපරාධ විමර්ශනංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. අත්අඩංගුවටගත් පුද්ගලයා ළඟ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 500ක්, හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 370ක් සහ රුපියල් 30,50,000ක මුදලක් සොයා ගැනුණා. සැකකරු වයස අවුරුදු 40ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළා.
පෑනක හැඩයගත් පිස්තෝලයක් ළඟ තබාගෙන සිටි තරුණයෙකු කටුනායක හීනටියන ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ටාසය කළ වැටලීමකදී අත්අඩංගුවටගත් සැකකරු 27 දිවියේ පසුවන්නේ. මෙම පිස්තෝලය කිසියම් අපරාධයක් සිදු කිරීමට උපයෝගී කරගත්තක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. රුපියල් 1,20,00,000 වටිනා බ්‍රවුන් සුගර් මත්කුඩු කිලෝග්‍රෑමයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව මාරවිල පොලිසිය පවසනවා. මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් කැබ් රථයද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. කැස්බ බිත්තර 122ක් සමග සැකකරුවෙකු කෝටේගොඩ තලල්ල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා. වනසත්ව හා වෘක්ෂලතා පනතට අනුව දැඩි ලෙස ආරක්ෂක සත්වයෙකු ලෙසයි කැස්බෑවා සැලකෙන්නේ. මෙම සත්වයා ආරක්ෂා කිරීම කෙරෙහි පරිසරවේදීන්ගේ දැඩි අවධානය යොමු වෙති වෙනවා. තලල්ල මුහුදු තීරයේ දිගු කලක් තිස්සේ සිදුවන කැස්බෑ බිත්තර ජාවාරම පිළිබඳ වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීමකදී කැස්බෑ බිත්තර සමග සැකකරු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් සඳහන් කළා. ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් 35,000කට අධික පිරිසක් රළපහරට හසු වී ජීවිතින් සමුගෙන හෙටට වසර 14ක් සපිරෙනවා. දෙදහස් හතර වසරේ දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාවේ සුමත්‍රාහි බටහිරට වන්නට රිෂ්ට පරිමාණ ඒකක 9.3ක භූමිකම්පාවක් ඇති වුණා. ඒත් සමග ඇති වූ සුනාමියෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 13ක වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල වුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 57කට බලපෑ මෙම ව්‍යසනයෙන් පුද්ගලයින් ලක්ෂ 10ක් පමණ පීඩාවට පත් වුණා. නිවාස ලක්ෂයකට පමණ හානි සිදු වූ අතර තවත් දේපළ රැසක් විනාශ වීමට ගත වූයේ විනාඩි කිහිපයක් පමණයි. එදා ඇති වූ මෙම සුනාමියෙන් රුපියල් කෝටි 3,800ක පමණ හානියක් ශ්‍රී ලංකාවට සිදු වුණා. තවත් රටවල් කිහිපයකටම මෙහිදී බලපෑම් එල්ල වුණා. සුනාමි කේදවාචකයේ සිදු වූ දිනේ අංක 50 දරන දුම්රිය මාතර බලා ගමන් ආරම්භ කළේ උදෑසන 6:40ට පමණයි. මෙම දුම්රිය තෙල්වත්ත දුම්රිය නැවතුම්පොළ පසුකර පැරැලිය දක්වා ගමන් කරමින් සිටියදී සුනාමි සැඩපහරට හසු වුණා. එහිදී 2000ක පමණ පිරිසකගේ ජීවිත අහිමි වුණා. මේ අතර සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිසට පින් පැමිණීමේ අරමුණින් සංවිධානය කළ ලේ දන් දීමේ පින්කමක් දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ලේ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් එක්ව සිටියා. පූජ්‍ය රේල්පොළ චන්දිම ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මෙය සංවිධානය කෙරුණා. බදුල්ල මහරෝහල දියතලාව මූලිකරෝහල ඇතුළු ආයතන රැසක් මේ සඳහා දායකත්වයේ ලබා දුන්නා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk